ප්‍රෝග්‍රමින් පාඩම නවත්තලා මංහිතන්න මේ සති තුනකට විතර පස්සේ හතරකට විතර පස්සේ තුනකටනේ ප්‍රෝග්‍රමින් පාඩම නැවත කතා කරන්න හදන්නේ. නිකන් කොහොමද ප්‍රෝග්‍රමින් පාඩමේ ඒ ඉගෙනගත්ත කාරණාවල අද වෙද්දි කොහොමද තත්ත්වය, ඒ කියන්නේ මතකය කොහොමද? සෑහෙන දුරස්සෙලා වගේ දැනෙනෝනේ, එහෙම නේද? يعني සෑහෙන කාලයකට කලින් ප්‍රෝග්‍රමින් පාඩම ඉගෙනගත්තා වගේ එකක් අපිට දැනෙනෝනේ, රයිට්? ඒ මේ පාඩමේ හැටි. ඔය පාඩම වගේම තමයි වෙබ් අඩවි සංවර්ධනය පාඩමත්, කෝඩ්. ඒ කියන්නේ ඒකේ අර ඉගෙන ගන්න චූටි චූටි තියරි කරුණු තියෙනවා, ඉක්මනට අමතක වෙන. ඒතර අපි මොකද්ද මේ පාඩම එහෙම ගැටලුවක් නැතුව අවසානය දක්වා පවත්වාගෙන යන මොකද්ද අනුගමනය කරන්න ඕන? නිතර නිතර මේ පාඩමේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන, කතා කරන්න ඕන, එහෙම නේද? රයිට්. ඉතින් ඒක හින්දා තමයි මම මේ පාඩමට වෙනම පොතක් තියාගන්න කියලා, සහ මේ පාඩම මම අඛණ්ඩව අවසානය දක්වාම ඔය විදියට ගැටළු සාකච්ඡා කරමින් අනිත් පාඩම් ආවරණය කරනවා කියලා කිව්වේ. දැන් කොහොම වෙතත් අපි මේ වෙනකොට 11 වසර පාඩම් 6න් දෙකක් අවසන් කරගෙන තියෙන්නේ. අපිට තවත් ඉතිරි වෙලා තියෙන පාඩම් 4යි. ඔය 4 පුතේ අන්තිම පාඩම කියන්නේ එක දවසක පාඩමක්. අන්තිම පාඩම එක දවසක හෝ දවස් දෙකක පාඩමක්. එක දිගට ගත්තොත් පැය 3-4ක පාඩමක්. ඉකිබරයි. එතකොට තව පාඩම් 3යි. ওই 3ෙන් අන්තර්ජාලය හා වෙබ් අඩවි සංවර්ධනය කියන පාඩම හැර ග්‍රාෆික සංවර්ධනය පාඩම කියන්නේ එක දවසක හෝ දවස් දෙකක පාඩමක්. මොකද මේ පාඩම ලොකු වුණාට ඒකේ න්‍යායික කරුණු තියෙන පොඩ්ඩයි. න්‍යායික කරුණු ටිකනේ අපි ඉගෙන ගන්නේ. විභාගෙට ලියන්නේ න්‍යායික කරුණුනේ, ප්‍රැක්ටිකලි පැත්ත නෙමෙයිනේ. මේ න්‍යායික කරුණු ටික ආවරණය කරනොත් අපිට දවස් දෙකක් ඇති. එහෙම ගත්තාම අපිට ඇත්තටම විෂය නිර්දේශයේ 80%කට වඩා අවසන් මේ වෙනකොට. වැදගත්ම වෙන්නේ මෙතෙක් ආවරණය කරපු පාඩම් වල වැදගත්ම කොටස් ටික. ප්‍රෝග්‍රෑමින්, ඊට පස්සේ ඩේටාබේස්, ඊට පස්සේ විද්‍යුත් පැතුම්පත්, මෙහෙයුම් පද්ධති වගේ පාඩම් නැවත නැවත මතක් කරමින් විභාගය දක්වා ඒ සඳහා වන ගැටලු සාකච්ඡා කරමින් යන එක තමයි මේ ඉදිරි කාල සීමාව තුළ අපි වැඩියෙන්ම කරන්න ඕනේ, රයිට්? ඉතින් ඔන්න ඒකේ ප්‍රවේශයක් විදියට ප්‍රෝග්‍රෑමින් පාඩමේ මම මුල ඉඳලා තියරි පාට් එකේ මුල් හරියේ වටික ඉඳලා මම ගැටලු ටිකක් දැන් කතා කරගෙන යනවා. මම විශේෂයෙන් මේ පැය වෙන් කරගත්තේ ඒ සඳහා. ඉතින් පැයක් වට පැයක් නැහැ, විනාඩි 50ක් 55ක් විතර වගේ තියෙනවා, කමන්නෑ ප්‍රමාණවත්. මම ඉක්මනින් මේ ටික මතක් කරගෙන එනවා. මේකේ පළවෙනි උදාහරණ විදියට මම ඔයාලට දෙනවා ව්‍යාජකේත කොටසක්. මාත් එක්ක මේක ලියමු. හරි, මන් මට මෙන්න මේ සරල ව්‍යාජකේත කොටසට අදාළ ගැලීම් සටහනක් නිර්මාණය කළ ප්‍රතිදානය ගන්න බලන්න. සරලම සරල ගැටලුවක් පළවෙනි ගැටලුව විදියට මන් දුන්නේ. රිවිෂන් පටන් ගන්න එක මම ලබන මාසයේ දක්වා කල් දැම්ම, ජූලි මාසෙ මුල සතියේ පටන් ගන්නවා. ගැටලුවක් නෑ අපිට, ඒක කාලය ඇති. කොමත් ඔයාලගේ විභාගෙත් පෙබරවාරි වලට විතරවත් යයි. තනින් එහාට නොවියොත් ලොකු දෙයක්. හරිනේ, වෙලාව යන හින්දා මමත් මේක ගැලීම් සටහන නිර්මාණය කිරීම ගන්නම්. බිගින් කියන එක අපිට සංකේතවත් කරන්න ස්ටාර්ට් කියන වචනේ. මෙතන ස්ටාර්ට් කියන වචනෙම යෙදීම අනිවාර්ය නෑ. ඔයාලට ආරම්භය, ඒ වගේ වෙනත් වචනයක් යෙදීමේ හැකියාවක් තියෙනවා. හොඳේ, ස්ටාර්ට්. ඔයාලට දැන් රිවිෂන් පටන් ගත්තාමත් පුතේ 10 ඉඳලා 10යි 30 වෙනකන් බ්‍රේක් එකක් දෙනවා. 10යි 10යි 20 වගේ වෙලකු 30ම වෙනකම් දෙන්නේ නැහැ. විනාඩි 20ක 30ක බ්‍රේක් එකක් දෙනවා. එතකොට ඔයාලා ඔය කැම් එකක් වුණත් ඒ වෙලාවට කන්න පුළුවන්. හොඳේ, එහෙම ගැටලුවක් නැහැ. හොඳේ, රයිට්. සමාජ දරුවෙන උදේ පාන්දර ගෙදරින් එද්දි කැම කල්ලෙන්න බෑනේ.
කැල් සමානයි දොළහයි. කැල්ගයාගේ දොළහයි. ඊට පස්සේ ඒ සමානයි කැල් MOD 8. ඊට පස්සේ right කියන එක display A. stop. බලන්න ගැලීම් සටහන් අඳින එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සම්මත සංකේතයන් නිවැරදිව දක්වලා තිබීම. ගණනය කිරීම සඳහා දක්වන සම්මත සංකේත සහ ප්‍රතිදානයන් සඳහා දක්වන සම්මත සංකේතයන් නිවැරදිව දක්වලා තියෙන්න ඕන. right. දැන් ගමු ප්‍රතිදානය. විචල්යන් මොනවද? කැල් කියන්නේ විචල්යක්. ඒ කියන්නේ විචල්යක්. ප්‍රතිදානය. හරි බලන්න මුලින්ම කැල්ට පැවරෙනවා වගේ 12යි කැල්ට පැවරෙනවා වගේ 12යි ඒ සමානයි කැල් MOD 8 ඒ මොකද්ද කැල්ගේ යගේ 12යිනේ MOD 8 12ට 8 ඒවා 1යි 8 වරක් එක 8යි ඉතුරුයි 4ක් අන්න ඒක තමයි මොකද්ද MOD යගේ මේක තමයි DIV යගේ අහලා තියෙන MOD යගේ ඒ කියන්නේ ඊට පැවරෙනවා වගේ 4යි ඩිස්ප්ලේ කරනවා ඒක යගේ 4යි කොබන එක හරියයි right good ලියන්න ඔතන යටි පොඩි සටහන චූටි එකක් ලියලා තියන්න. ඉහත දැක්වෙනුයේ අනුක්‍රමික ඇල්ගොරිතමයක් හා එහි ප්‍රතිදානයකි. ඉහත දැක්වෙනුයේ අනුක්‍රමික ඇල්ගොරිතමයකි. අනුක්‍රමිකයි සීක්වන්ස්. ඊළඟ එක
හරි මේක ලියන්න. මේක ලියාගෙන මේක මුලින්ම ගැලින් සටහනක් දෙන්න. ගැලීම් සටහන අඳින ඉක්මනට මෙතන ඉ් එකක් තියනවා. ඉ් එකක් කියන්නේ වරණයක් තියනවා. වරණයක් ඒ කියන්නේ සිලෙක්ෂන් එක. සිලෙක්ෂන් එක සැටිස්වයි කියන එක තමයි දෙන් කියල කියන්නේ නොට් සැටිස්වයි කියන එක තමයි එල්ස් කියල කියන්නේ තෘප්තවීම ඔවු යස් කියන එක තෘප්ත නොවීම තමයි මේක. එතවට තෘප්ත වීමේදි ක්‍රියාත්මක වෙන පියවර දක්වල තියන තෘප්ත නොවීමේදි ක්‍රියාත්මක වියුතු පියවර තියෙනවා. අවසාන මේ සිලෙක්ෂන් එක අවසන් වෙන වෙන මෙතෙන්දී මේ සිලෙක්ෂන් එක අවසන් වුණාට පස්සේ ඒ වෙනකොට ඒට තියෙන අගය ප්‍රතිදානය කරන්න කියලා කියනවා. ඒ වෙනකොට ඒට පැවරිලා තියෙන අගය ප්‍රතිදානය කරන්න කියලා කියනවා. බලමු. බිගින් ස්ටාර්ට් මේක ස්ටාර්ට්ම වෙන්න ඕනේ නෑ, ආරම්භය කියලා ලියන්න පුළුවන්. බිගින් කියලා මෙතන දක්වන්න පුළුවන්. සංකේතය නම් තියෙන්න ඕන. ඒ සමානයි 15යි. සමානයි කියන්නේ අගේ පැවරීමක්. එහෙනම් සුචිකෝණාස්රාකාර සංකේතයම නැත්තම් ප්‍රොසෙසින් බොක්ස් එක ඇතුලේ දැක්කුවා. රීඩ් එකක් ආදානයක් ඉන්පුට් එකක්. රීඩ් කියන්නේ ඉන්පුට් එකක්. ඉන්පුට් කරන්න කියනවා දත්තයක්. ඒ දත්තය ටෙස්ට් කියන විචල්යට පවරන්න කියලා කියනවා. ටෙස්ට් කියන විචල්යට පවරන. එතකොට ටෙස්ට් කියන්නේ විචල්යක් මෙතෙන්දී. රයිට්. ඔන්න කොන්දේසිය. කොන්දේසිය අහලා තියෙන්නේ ටෙස්ට්. ටෙස්ට් පැවරෙන දත්තය විශාල හෝ සමානද ඒට පැවරලා තියෙන අගයට වඩා. ඒට පැවරලා තියෙන 15නේ. ඒට පැවරලා තියෙන අගයට වඩා. ඊට පස්සේ ඔවුනම් යස් නම් යස් කියන්නේ දෙන් කියන එක. ඔවුනම් ඒ සමාන කරන්නලු ඒ රින ටෙස්ට්. ඒගේ අගයට වඩා ටෙස්ගේ අගය වැඩි නම් ඒගෙන් ඒ ටෙස්ගේ අගය අඩු කරලා ඒක නැවත ඒට සමාන කරන්න කියලා නේ කියන්නේ. එහෙම නැත්නම් else නම් ඒ සමාන කරන්නලු ටෙස්ට් රිනේට. ඒ කියන්නේ ටෙස්ගේ අගය වැඩි නම් ටෙස්ගෙන් ඒගේ අගය අඩු කරන්න කියලා කියනවා. කරලා if එක අවසන් වෙනවා කියන්නේ මේ දෙන්න මෙහෙම එකතු වෙනවා කියන එක එන්නේ. අවසන් වෙලා ඩිස්ප්ලේ කරනවා ඒගේ අගේ. හරි කොබාන ප්‍රතිදානය අරගෙන ඉවරලා අය තම හදන අය තුසන්න බලන්න.
හරි ඉක්මනට ඉවර කර. නොන ගුප් එක නැති දරුව ලාසික රල අද ම හම්බල ගුප් එක ඇඩ්වෙන්න මැසජස් ගොඩක් ඇවිල්ල තියෙන පුතේ සීන් කරන්න වෙන්න වැඩ වැඩිය ඇත්ත එක්ක වීඩියෝ සිල්ලගන්න ඕන දරුවත් ඒවෙලාට මාව හම්බලා ඒවෙලම මට කියලා පට සැපකට දාවගන්න හද මගේ වැඩට අක්කල දාන්න එක ලෙසි. බලමු විචල්ල ඒ ටෙස්ට් ටෙස්ට් විචල් ප්‍රතිධානය ගන්න පොඩ්ඩකින් ආධානයක් දෙන්න ප්‍රතිධානයක් ගන්නනේ සොරි ආධානයක් ගමු අපි අපට ඉස්සල මේ වගු ඇඳ ගමු ප්‍රතිධානය හරිනේ ඒ ටෙස්ට් අපි ආධානය ගමු පළවෙනි ආධානය ඉන්පුට් එක රෝමිලක්කමෙන් එක ඉන්පුට් එක ගන්න 20යි කියලා අවුට්පුට් එක ගන්න බලන්ද මුලින්ම ඒ කියන විචල්ලට පැවරෙනවාගේ පහළවයි බලන් ඒ කියන විචල්ලට පැවරෙනවාගේ කියද පහළවයි ඉන්පුට් ටෙස්ට් එතකොට ඉන්පුට් ටෙස්ට් පැවරෙන්නේ 20 මොකද 20නේ අපි ආදානය කරන්නේ 20 පැවරුණා ඊට පස්සේ ටෙස්ට් කියන එක විශාල දහන ඊට වඩා ටෙස්ට් කියාගේ 20යි ඒකියාගේ 15යි 20 15ට වඩා විශාලයිනේ ඔව් ඔව් කියන්නේ දෙන් කියන එකනේ දෙන් එහෙනම් ඒ සමානයි ඒරින ටෙස්ට් කියන්නේ ඒකෙන් අඩු ඒ සමානයි ඒ රින ටෙස්ට් එතකොට ඒකයාගේ මේක අනිත් පැත්ත වෙන්න යස් නෝ මාරු වෙන්න රින දාවේ කමන්නේ කමන්නේ මොකෝ 15යි රින වෙන්න පුළුවන්නේ 20යි 15න් 20ක් ගියහම කීයද රින 5යි නේද රින 5යි එතකොට ඒට පැවරෙනවා රින 5 වෙන්න පුළුවන්නේ රින වෙන්න පුළුවන් දන හොරින ඩිස්ප්ලේ කරනවා ඒ රින පහ ප්‍රතිදානය වෙන කොබන් හරිය රයිට් ගුඩ් අපි ගත්තොත් දෙවෙනි ආදානය 10යි කියලා දහයයි කියල ගත්තොත් මොකද වෙන්නේ එතවට ඒකයාගේ මෙතරම ලියන්නම් ඒකයාගේ පහළවයි මෙයාගයාගේ දහයයි
දහය විශාලව සමාන දැහුවොත් ඒට වඩා නෑ. අර පැත්තට කියහම ටෙස්ගේම් පහක් අඩු වෙලා ආයි කිය දෙන්නේ රින පහම තමයි. ඒක පැහැදිලි නේ හැමෝටමනේ? තේරුණානේ? රයිට්. එතකොට මේක මොන අවස්ථාවක්ද නිරූපණය කරන්නේ? කොන්දේසියක් ඇතුළත් කළා තෘප්ත වීම හෝ නොවීම සලකන අවස්ථාවක් නේ. එහෙනම් මොකක්ද ඒක? වර්ණයක්. යන්නේ ඉහත ගැලි ඇල්ගොරිතමේහි වර්ණයක් අන්තර්ගත වේ. ඉහත ඇල්ගොරිතමේහි වර්ණයක් අන්තර්ගත වේ. ඉහත ඇල්ගොරිතමේහි වර්ණයක් අන්තර්ගත වේ. ඉහත ඇල්ගොරිතමේහි වර්ණයක් අන්තර්ගත වේ. රයිට්. ඊළඟ එක මේක ප්‍රතිධානය ගත්තොත් නම් සුපිරි වැඩ්ඩෙක්. වරණෙකුත් තියෙන පුනර්කරණෙකුත් තියෙන. නීරිත පාලන වියහ තා මේ මාතෘකාව කතා කරෙත් නෑ. හැබැයි සරලව දැක්කොත් මේක ගේම ගහගන්න පුළුවන්. ඔය 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 ටික කියල දීලා ඒකයි මං ඉගෙන ගත්තු දේවල් වලම තියෙන්නේ. ගම ලේකන කොටසත් දෙන්නේ මම මේක කෝඩිං කල්ල රන් කල්ලත් පෙන්න්න. right විතරයි right l n නෑ. හරි. ආදානය දෙන්නම්. මේකට කොහොමත් ඇල්ගොරිතම අඳින්න බෑ. for loop එකක් තියෙනවනේ නේ. ඇල්ගොරිතම අඳින්න බෑනේ. එහෙනම් අපිට මොකක් කරන්න විතරයිද වෙන්නේ කෙලින්ම? output එක ගන්න තමයි තියෙන්නේ. එහෙමනේ? හරි. ව්‍යාජකයේදී හරියටම බලලා ලියා ගන්න. ලියලා කොටු කරන්න. කොමල මේක ලියලා කොටු කරන් ටක් ගාලා. ඒ ලියද්දි හොඳට අවබෝධ කරගන්න බලන්න මොකද්ද තියෙන්නේ. if එකක් තියෙනවා, q කියලා විචල්යක් තියෙනවා, ඒකට ආදානයක් දීලා තියෙනවා. ඒක තෘප්ත වීමේදී ක්‍රියාත්මක වෙන්න ඕන for loop එකක් වෙනම තියෙනවා. ඒක තෘප්ත නොවීමේදී ක්‍රියාත්මක වෙන්න ඕන for loop එකක් වෙනම තියෙනවා. මම මේකේ ප්‍රෝග්‍රෑම් එකක් කෝඩින් කරන්න පටන් ගත්තා. ප්‍රෝග්‍රෑම්
ටෙස්ට් කියලම් මන් නමදාගන්නවා. ටෙස්ට් බලන් විචල්යන් මං අරන්තිීනවා වේරියේබල් ඔතන අරන්තිීන වේරියබල් සෙන්නේ කිව් සහ ඒ දෙකටම අගයන් පැවරෙනෙහින්දා මට මෙතන ඉන්ටිජ දත්තවරූපය ගන්න පුළුවන් එසේ ගැතලුවක් නැතුව. ඊට පස්සේ බිගින් බලන්න රීඩ් එකක් තියෙනවා. රීඩ් එක කිව්ට් කිව්ට දත්තයක් ඇතුළත් කිරීමේ රීඩ් එකක් තියෙනවා. කිව්ගේ අගය විශාල හෝ සමානනම් දහයට වඩා අන ඩු පුනර්කරණය කරන්න ඕන නෑ සොරි වැඩිද කියලා අහන දෙන් දෙන් ඩුවෙන් නෑ නිෆල දෙන් ෆෝලූප් එකක් ෆෝ ඒ කියල විචල්ලයට අගයන් පවරන්න ඕන දෙකේ ඉඳලා ඔය දෙකේ ඉඳන් පහදක් වාගයන් පැවරීම ගැන දැන් මීට කලින් කතා කරලා තියෙන හින්දා මයික් ගත්තේ ෆෝවල ඩු එකක් එනවා ඉෆලෙන්නේ ෆෝවලේනවා. මොකද්ද කරන්න ඕන? රයිට් කරන්න ඕන. රයිට් විතරයි, රයිට් එල් එන්නේ නැහැ. රයිට් කරන්න ඕන ඒකේ අගය. හරිනේ? එල්ස් එහෙම නැත්නම් එල්ස් ඒ කියන්නේ කොන්දේසිය තෘප්ත නැත්නම් එල්ස් පැත්ත ක්‍රියාත්මක වෙනවා. කොන්දේසිය තෘප්ත නම් ෆෝ පැත්ත මේ දෙන් පැත්ත තෘප්ත නැත්නම් එල්ස් පැත්ත. ඒකෙදිත් ආයි ෆෝ ලූප් එකක් තියෙන්නේ ෆෝ. ඒත් ඒමයි විචල්්‍ය විදියට පාවිච්චි කරන්නේ. මොකද දෙපැත්තේ මොකක් හරි එකයිනි ක්‍රියාත්මක වෙන්නේ. ඒකද ඒම පාවිච්චි කරන්න පුළුවන්නේ. එක්කෝ දෙන් එක්කෝ එල්ස්නේ. දෙකම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කවදාවත්. ෆෝලු මේ ඉෆ් එකනේ. එක්ක තෘප්තයි එක්ක තෘප්ත නැහැ. ඒකේ තියෙන්නේ 5 වල ඉඳලා අනිත් පැත්තට 5 down to. අනිත් පැත්තට down to කියනකොට අවබෝධයක් තියෙනුනේ. පහේ ඉඳලා දෙකට යන්නේ 5 4 3 2 කියලානේ. පස්සට යන්නේ පිටිපස්සට do right l n n a ගේ අගය ඉවරයි. එතනින් තමයි if එක ඉවර වෙන්නේ. ඒක ඒ ඒ වගන්තිය අතනින් පටන් ගිර මෙතනින් ඉවර වෙන්නේ. ඒකෙන් තමයි එතෙන්ට සෙමිකෝලන් එන්නේ. එච්චරයි n. හරි. මම ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරා බලන්න. ඔයාලා ලිව්වේ මෙතන ඉඳලානේ begin වල ඉඳලානේ. මම මුලින් ඉඳලාම ලියලා තියෙනවා. හරි. අපි පළවෙනි ආදානය දෙමු. get low ඉඳලා ඉන්න එපැයි. පළවෙනි ආදානය මම දෙනවා අගය. රෝමි ලක්කමෙන් එක ආදානයේ අගය 10 කියලා සලකන. ප්‍රතිදානේ ලියන්න. මතන් තියරීස් කීපයක් පාවිච්චි කරනවා. හරියට බුද්ධිමත්ව ලියන්න ඕන. හරි. හදලි වරය තාම හදන අය. හරි ඉක්මනට හැමෝම උත්තරයක් ගන්න. කොබාන උත්තර ගනිපය. හරි කවුරුත් දැන් අවධානෙන් මේ පැත්ත බලන්න. අවධානෙන් බලන්න කොහොමේ? ඇහි උඩ උඩින් අවධානය බල. මං කිව්වා හරිනේ පන්තියක වෙන මනෝපාරවල් ගහ ගහ හොරට ඉන්නව නම් ඉන්නේ මෙහෙමයි මෙහෙම මෙහෙම ඉන්නේ මෙහෙම කෙලින් ඔළුව මෙහෙම තියන්නේ මෙහෙම බලන් ඉන්නේ. එතකොට මේ වෙන මනෝපාර කියන්නේ අවධානෙන් ඉන්න ළමයෙක් මේ 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 මෙතනින් මෙහෙම ඉස්සෙනවා මෙතනින් මෙහෙම ඉස්සෙනවා කියන්නේ යා හැමතිස්සෙම මේ ඇහි මේ මේ කලුවින් ගිරියාව මේ හරි කෙලින් තියන් ඉන්න බෝඩ් එකට අපි හොඳට දැකලා තියෙන එක. අපි හොඳට දන්නවා එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ හින්දා අර අවදානෙන්ද නැද්ද කියලා හොඳට දන්න හොඳේ. හරි. රයිට්. දැන් බලන්න විචල්්‍ය Q
එකම මේක රන්කල් ඉවර වෙලා කමන්න කියල දිලන්නන්නේ කිව් ඒ ප්‍රතිධානය ඔච්චරයින විචල්්‍යන්තයන්නේ හරි කිව්ට මුලින්ම පැවරනවාගේ ආධානය කියද දහයයි බලන්න හොඳට දහයයි ඒ කියන්නේ දහය දහයට වඩා විශාලද නෑ නමුත් දහය දහයට සමානයි එහෙනම් මට කියන්න දෙන් කියනකද එල්ස් කියනකද ක්‍රියාත්මක වෙන්නේ දෙන් ඒක පැහැදිලිනේ හැමෝටමනේ තෘප්තයි යස් කියන එක වෙනුවට අපචන් දෙන් දෙන් යටදී තියෙන ප්‍රකාශනයේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් ඒ සමානයි ඒ සමානයි 2 to 5 do එතකොට දෙකේ ඉඳලා පහ දක්වා එහෙනම් ඒට මුලින්ම පැවරෙන්නේ දෙක මොනේට මුලින්ම පැවරනවා දෙක මෙන්න මෙතන ඉලියන්නම sorry දෙකයි ඒට මුලින්ම පැවරනවා දෙකයි ඊට අදාළව ඊට පල්ලෙහා එක් පියවරක් ක්‍රියාත්මක කරනවා ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ නැහැ එකයි තේරුණා නේද එක් පියවරක් ක්‍රියාත්මක right a එහෙනම් දෙක කියන එක ප්‍රතිදානය වෙනවා ආයි උඩට යනවා මොකද දෙකේ ඉඳලා පහ දක්වාම යන්න ඕනේ දෙවෙනි අවස්ථාවේ ගියාගේ 3යි right a 3 ඊළඟ අවස්ථාවේ ගියාගේ 4යි right a 4 ඊළඟ අවස්ථාවේ ගියාගේ 5යි right a 5 අන්න එතනින් ඉවර වෙලා ඒක ඉවර වෙච්ච ගමන් මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවරනවා else ක්‍රියාත්මක වෙන්නේ නැහැ එන්ඩුරා ඒතර ප්‍රතිදානය අවිලා තියෙන ඕන 2 3 4 5 පහලටද මෙහෙමද right එහෙනම් උත්තරේ තියෙන ඕන 2345යි කියලා උත්තරේ කොබන් හරිය මෙමයයි හරි සතුටුයි බලමු හරිද කියලා ඕන මම ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න හදන්නේ කියලා විතරක් හරියන්නේ නැහැ සර් කළත් පෙන්වන්න එපැයි right ඕන ආදානය 10යි ප්‍රෝග්‍රෑම් එක රන් කරා ආදානය 10යි එන්ටර් කරා උත්තරේ 2345යි හරිනේ right එන කිසිම ගුරුවරයෙක් පුතේ ප්‍රෝග්‍රෑම් එකක් ඔය වගේ ගැටලුවක් එවෙලට හිතන ගැටලුවක් දීලා කෝඩින් කරලා ඔහොම පෙන්වන්නේ නැහැ. හරි. මොකද ප්‍රෝග්‍රෑම් එකක් කෝඩින් කරනවා පෙන්වනවා කියන එක හරි අවදානමක කරලා. ඕක හදිසියෙ රන්ුන්නේ නැති වුණොත්. හරි. I think විලිලැජ්ජා වෙයි බෑනේ. right. ඊළඟ ආදානය. ඊළඟ ආදානය. 4යි. input එක 4යි. හරි right බලමු input එක 4යි q ගේ හත් මම මේක ලියන්න මේක ගහලා පෙන්නන්න ආයතොට ලේසි මට ඊට පස්සේ කියලා දෙන්න run ආදානය 4 ප්‍රතිදානය 5432යි ඔබන් හරියයි කියලා දෙන්න ඕනේ නෑනේ හරි කියලා දෙන්න දෙයක් නැහැ. හරි නේද? එතකොට 4 කියන එක 10ට වඩා විශාල නැහැ. else 5 to 5 down to 2 පල් පිටිපස්සට යන්නේ 5 4 3 2. හැමෝට මේක තේරුණාද? right විතරයි. එතන right ln තිබුණා 1 යට 1. right. ওই නීතිත පාලන ව්‍යුහ වර්ණයක් තුල පුනර්කරණයක් යෙදීම. ලියන්න ඉහත දැක්වෙනුවේ වර්ණයක් තුල පුනර්කරණයක් යෙදී ඇති අවස්ථාවකි. යද දැක්කෙනුවේ වරණයක් තුල පුනර්කරණයක් යෙදී ඇති අවස්ථාවකි. යද දැක්කෙනුවේ වරණයක් තුල පුනර්කරණයක් යෙදී ඇති අවස්ථාවකි. යද දැක්කෙනුවේ වරණයක් තුල පුනර්කරණයක් යෙදී ඇති අවස්ථාවකි. if එකක් ඇතුලේ for එකක් හොඳේ වරණයක් තුල පුනර්කරණයක්. අපි ඔකට කියනවා nested control structure. නීඩිත පාලන ව්‍යුහ. එවැනි අවස්ථා නීඩිත පාලන ව්‍යුහ nested control structure nested control structure
එවැනි අවස්ථාවක් නීඩිත පාලන ව්‍යූහ නෙස්ටඩ් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකක් ලියාගන්න ලෙස හඳුන්වයි. හරි, නීඩිත පාලන ව්‍යූහවලත් පොඩි ප්‍රවේශයක් ගත්ත. නමුත් මම මාතෘකාව ලියලා ඒක නෝට් එක දෙනවා. හොඳේ, සම්පූර්ණ නෝට් එක දෙනවා. පොඩි ප්‍රවේශයක් ගත්තේ නීඩිත පාලන ව්‍යූහ නෙස්ටඩ් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්. වාක්‍ය ගලපගන්න. මට වාක්‍ය අන්තිමටික ගලපන්න, මුල්ටික මතක නෑ. ඒ කියන්නේ හෙට දැක්වෙනුයේ වර්ණයක් තුළ පුනර්කරණයකි. එය නීතිද පාලන විහක් ලෙස හැඳින්වේ. නෙස්ටඩ් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් ලෙස හැඳින්වේ. හරි, අන්තිම ගැටලුව හරි, මේක ප්‍රධාන විතරක් තිබුණත් ඇති. ගැලීම් සටහන්, ගැලීම් සටහන් අතින් රිපීට් යන ගැලීම් සටහන් අඳින්න පුළුවන්. පුනර්කරණ සීමාව ගැලීම් සටහන් අතින්. කැලීම් සටහන ඇන්දොත් රිපීට් එකට අඳින්න පුළුවන් හින්දා ස්ටාර්ට්. රීඩ් කියූ පුනර්කරණය. ඔය ඒ මේ රීඩ් වෙනුවට පාවිච්චි කරන වචන මොනවද? ඉන්පුට්, රීඩ් කියන්න ගේට්. ඔය වචන තුනම සමානයි. හොඳේ,
රීට් දැම්ම කියලා බයවෙන්න එපා. රිපීට් එක පටන් ගන්නවා. රිපීට් වල කොන්දේසිය පල්ලෙහා තියෙන ඒ සමානයි Q ගුණ කිරීම දෙක. ඔයාලට මේ දීලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක, අපි මේ ලියන්නේ ගැලීම් සටහන. රයිට් කියනක අපි ඩිස්ප්ලේ කියලා ලියමු. ඩිස්ප්ලේ ෂෝ, අවුට්පුට් ඩිස්ප්ලේ ෂෝ නේ. ඒ ඒ විශාල හෝ සමානද 20ට වඩා නෝ පැත්තට පුනර්කරණය වෙනවා. යස්, ආයි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඩිස්ප්ලේ දෙකක් තියෙනනේ. ස්ටොප්. මම මෙතන ස්ටොප් තියෙන චූටියට මල් ලියලා තින්නේ. කොබන් මේක හරිය කැලිම් සටහන හරි අඩුපාඩු තියෙන හැටි අකල් දෙයලා ප්‍රතිදාන ගන්න. ආදානයක් දෙන්න ඕන. ආදානය අපි ගමු පළවෙනි ආදානය. ඒකගේ දෙක සෝරි Q ගේ නේ. ඒකගේ නේ Q ගේ. ආදානය දෙක, ආදානය දෙක. ප්‍රතිදාන ගන්න බල. ආදානය දෙක. හරිද? නතර වෙන්නේ නැද්ද? මාර්ගයේස් එකනේ. එක ස්ටෙප් එකක් මගහැරිලා තියෙන එක. කමන්න නැහැ. ඒකත් කමක් නැහැ. හරි. කමක් නැහැ. හරි. බලමු අපි චුට්ටක්. කොහෙන් ගියත් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන ඔබතේ ආයිත් කිසි කේස් එකක් නැහැ. අවුට්පුට් කේස් තමයි ඇත්තේ. එහෙම එකක් මම විභාගයට දුන්නේ නේ. කමක් නැහැ. මුලින්ම ඔන්න Q ගේ විචල්්‍ය, Q කියන විචල්්‍ය සෝරි, A කියන විචල්්‍ය ප්‍රතිදානය. ප්‍රතිදාන දෙයක් තියෙනවනේ. ප්‍රතිදාන. එතකොට මුලින්ම Qට පැවරන වාගේ දෙකයි. A සමානයි Q ගුණ කිරීම දෙක. මෙතන එන්න ඕනේ Q සමානයි Q ධන කියලා අගයක් එන්න ඕනේ. ඒක මට A ස්ටෙප් එක මගේ යනවා. කමන්නේ. එතකොට A ගේ අගය වෙනවා හතරක්. ඩිස්ප්ලේ A. A ගේ අගයද රයිට් වෙන්නේ A ද?
ඒ ඇයි ඒ අකුරට උඩින් කමා දෙකක් දාලා තියෙන හින්දා. කොබලන් එක හරියට දැකපු අය හා එහෙනම් එච්චරයි. අන්තිමට හැබැයි එහෙම එකක් නැහැ නේ. අන්තිමට අගේ එන්න ඕන. මට මෙතන වෙන මේ අතරමැදට දාන්න ඕන කිව් සමානයි කිව් දන එක කියලා. හරි දෙක හරි එක දාන්න අමතකුණා. හරි නැත්තම් මේක නතර වෙන්නේ වැඩි වෙන්නේ නැහැ නේ කවදාවත් නේ. හරි එතකොට අහනවා ඒගේ අගේ විශාලද 20ට වඩා නැහැ නේ. ආයි යනවා ආයිත් කිව් ගුණ කරනවා දෙකෙන් 4යි ඒ 4යි ඒ 4යි ඒ 4යි ඒ 4යි ඒ හොමම නොනවතිනම යනවා. කොබන් උත්තරේ හරියයි. හරි රයිට්. හැබැයි දැන් ඕක නතර වුණා නම් මෙන්න මේ කිව් සමානයි කිව් දන එක වගේ එකක් විතර තිබුණා නම් කිව් ඒ මේ කිව්ගේ අගේ 10 වෙච්ච එක මන් නතර වෙනෝනේ. නතර වෙලා අන්තිමට print වෙන්නේ මොකද්ද? අන්තිමට print වෙන්නේ ඒ අගය නේ. අගය මොකද මෙතන උඩුවර කමා දාලා නැහැ. ඊළාට මෙතන right විතරක් නිසා ඒ අකුරු එන්න ඕන පෙළට නේ. ඒ අකුරු එහෙම පෙළට යනවා. දැන් ඔගේ program එක ගහලා බැලුවොත් ඒ මෙහෙම දිගට ඒ අකුරු වදිනවා. එක දිගට මෙහෙම ඒ අකුරු යනවා කට. අර keyboard එකේ key එක press වෙලා තිනවා වගේ. වෙලා තිනවනේ එහෙම නේ keyboard එකේ key press මේ යන්නේ වගේ වෙනවා. හරි.